හෙලා යුටියු දෙදස් විස්සේ හොර චන්දයලන දිරන්නේ කවුද? මට ඒක කියන්න විනාඩි තුනයි හතරක් විතර දෙන්න මං කියන්න එකට. ඊට කලින් ඔයගලන් පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න චැනල් එක. සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මේ කතාව ඇවුවත් ඇති, වියු 100ක් ගියත් ඇති, 100 දෙනෙක් බැලුවත් ඇති. මේක අනිවාර්යෙන් කියන්න ඕනේ දෙයක්. ඔයගලන් දන්නවද මේ අපේ දැන් චන්දය 2020 ප්‍රධාන පක්ෂ දෙකක් ඉල්ලනවා. එකක් තමයි අලි සහ මල් කියන පක්ෂ දෙක. මොකක් හරි අපි අලි දින්නත් මල් දින්නත් සාධාරණ විදිහට මේ කතාව කියමු. ඉතාමත් වැදගත් කතාවක් කියන්න ආයේ මම චන්දය ගැනම නෙමෙයි 2020 කවුරු දින්නත් ඒක දිනන හැටි සහ මේක දිනා ගන්න හැටි. ඔයගලන් දන්නවද මේ දැන් ඔයගලන් යූස් කරන Facebook, Instagram, එහෙම නැත්නම් social media හැම පැත්තෙම Gmail, YouTube හැම දෙයක්ම control වෙන්නේ digital marketing කරන digital marketing marketers කියන platform එක යටතේ. ඒ කියන්නේ marketing කරන අය විසින් පාලනය කරන්නේ. ඔයගලන්ට මතකද Trump ගේ election එක? Hillary Clinton සහ Trump ගේ election එක අතර මිනිස්සු කවුරුත් නිතුවේ නැහැ ට්‍රම්ප් වගේ කෙනෙක් එහෙම නැත්නම් සල්ලිකාරයෙක් නිකන් සල්ලි විතරක්ම හොයන කෙනෙක් ඇමරිකාව ජනාධිපති වෙයි කියලා. හැබැයි මිනිස්සු ඔක්කොටම පුදුමයක් පත් කරමින් එක පාට මේ ට්‍රම්ප් දින්නා. ඔයගොල්ලන් දන්නද හේතුව මොකද්ද කියලා? ඒ හේතුව ඔයගොල්ලන් හිතාගන්න. මම සාමාන්‍ය දෙයක් ඔයගොල්ලන් මම දන්න දෙයක් කියන්න. වෙරි සිම්පල් රීසන් එක තමයි. ට්‍රම්ප් කියන කෙනා එහෙම නැත්නම් ට්‍රම්ප් කියන ජනාධිපතිවරයා දැන් වර්තමාන ඇමරිකා ජනාධිපතිවරයා ඒ වෙලදිත් සෝෂල් මීඩියා මාකටස්ලා එහෙම නැත්නම් සෝෂල් මීඩියාකේ ලොකුම තැන Facebook කියන එක යූස් කරගෙන, එහෙම නැත්නම් Twitter කියන එක යූස් කරගෙන එයා එයාගේ කැම්පේන්ස් ගොඩක් ලොකුවට කළා. ඉතින් ලංකාවේ දැන් මේ වෙද්දි කැම්පේන්ස් යනවා. ඕගලන් අපි බලන මේ post හැම දෙයක්ම මමයි ඔයයි අදින post නෙමෙයි. මේක ආදන්නේ ගොඩක් Facebook page adminsලා. මේ page adminsලා දැන් දෙක පිල් දෙකකට බෙදලා තියෙනවා. පිල් දෙක තමයි එකක් මල් එකක් hali. ඉතින් මේ පිල් දෙකේ ලොකු ලොකු ඉත්තෝ ඉන්නවා. king makers ලා වගේ ඉත්තෝ ටික. ඕගලන් දන්න ලොකු musicians ලා ඉන්නවා එක පැත්තකින්. එතකොට තව පැත්තකින් ඉන්නවා තව channels ඉන්නවා. ඉතින් මේගොල්ලන් තමයි මේක decide කරන්නේ. ඉතින් මේ අය ගොඩක් කාලයකට ඉඳලා මේක plan කරපු දෙයක්. මේ මමයි ඔයයි දකිනා වගේ අද හෝ ඊයේ මේක වෙන දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා ගොඩක් scripted එකක් තමයි මේ පොලිටිකල් ගේම් එක කියන්නේ. ඉතින් මේකේ වෙන්නේ පරණ ආර තියෙන අපි නිකන් කියමු අපි කඩෙන් ගිහලා පාන් පැකට් එකක් ගන්නවා කියලා. දැන් පාන් පැකට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මොකක් හරි බ්‍රෑන්ඩ් දෙකක් AX. දැන් වෙලා තියෙන්නේ බ්‍රෑන්ඩ් දෙක රීබ්‍රෑන්ඩ් වෙනවා. AX නෙමෙයි දැන් ඒ වෙනුවට අපි ළඟ තියෙනවා BC කියලා. හැබැයි ඇතුළේ තියෙන පාන් එක අර ටිකමයි. ඉස්සරහට දාලා තියෙන කවර විතරක් වෙනස් කරලා. හරියට කිව්වොත් නායකයෝ දෙන්න වෙනස් කරලා පරණ හොරු ටික ආයෙනා වගේ සීන් එන්නේ වගේ. ඉතින් අපි උගලන්ට මතක ඇති පාස්කු 21 ප්‍රහාරයෙන් පස්සේ අපි ඇවැදලාම මේ ගාගත්තා 225 එපා කියලා. මට දැන් ඒගොල්ලන් හොයාගන්නත් බැරි තරම්. ඉතින් මම ඒකෙත් Facebook post දැක්කා. මං කියන්නේ හැම post එකක්ම මේ මේකට සර කොහොම හරි මට කියන්න ඕන වෙන්නේ මේ Facebook marketing කියන title එකේ ඔයගොල්ලන් දන්නත් දෙයක් ගැන. ඔයගොල්ලන් දන්නවද මේ Facebook marketing කියන දැන් tool එක marketing කරන අය එහෙම නැත්නම් මේ data analysis කරන අය ගොඩාක් ලොකුවට use කරනවා. එහෙම නැත්නම් AI knowledge එකත් එක්ක use කරනවා කියන එක. මෙහෙම කිව්වොත් මේගොල්ලන් අපේ ඔළුව හදන්න try කරනවා. මෙන්න මෙයා තමයි ඔයගොල්ලන්ට සුදුසු කෙනා කියලා. එහෙම නැත්නම් තවත් team එකක් try කරනවා. නෑ මෙයා තමයි ඔයගොල්ලන්ට සුදුසු කෙනා කියලා පෙන්නන්න. අපි හිතමු මොකක් හරි එක පිලක එක්කෙනෙක්, එයාත් නැත්තම් ලොකු king maker කෙනෙක්, මේ chess board එකේ ලොකු king maker කෙනෙක්, එයා decide කරනවා එයාගේ පක්ෂ දිනවන්න. ඉතින් එයා කරන්නේ එයා ඉස්සෙල්ල එයාව brand එකක් විදියට තව ටිකක් ස්ථිර කරනවා. එහෙම ස්ථිර කරගන්න එයා ඉස්සෙල්ල රජයට පහර ගන්නවා. ඊපන් නැත්තම් පොඩ පොඩ එයාගේ viral වෙන content සාදනවා. viral වෙන්න එයා කල්පනා කරනවා ලංකාව ඇතුළේ viral වෙන්න මොනවද කරන්න ඕන කියලා. ලංකාව ඇතුළේ viral වෙන්න ඉතා පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කුණු අවසන් එක නැත්තම් කුණු දෙයක් ගැන මිනිසුන්ට දෙන එක. ඉතින් මිනිසුන්ට මොකක් හරි දෙයක් වෙන සටන් කරනවා. එහෙම නැත්තම් කවුරු ජාතියක් වෙනම පෙනී හිටිනවා. එහෙම නැත්තම් මොකක් හරි දෙයක් කරපු ගමන් මිනිස්සු එයා ෆලෝ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක වෛරල් වෙනවා. ඊට පස්සේ අනිත් මිනිසුන්ගේ කුණු අවසන්වා. ඒ වගේම නැත්තම් මේ වගේ වෛරල් දේවල් කරද්දී මේ මනුස්සයව කොහොමද ට්‍රෙන්ඩින්. එහෙම නැත්තම් YouTube වල ගත්තොත් ට්‍රෙන්ඩින්, social media වල ගත්තොත් views එහෙම නැත්තම් ඔය වගේ එක එක දේවල් වලින් මේ මනුස්සයව highlight වෙනවා social media ඇතුළේ. ඊට පස්සේ එයා impression එකක් දෙනවා. මම කියන්නේ මෙන්න මේ පක්ෂ දුන්නොත් අපිට හොඳයි. මේ වගේ දෙයක්වත් අඩුම ගන්න තියෙයි කියලා එයා අපිව දන්නතුම අපිව පොළඹවනවා ඒ පක්ෂට like කරන්න. ඉතින් ඔයගලා අද බලන post, මෙයාට support කරලා දෙන post, එයාට support කරලා දෙන post,
අර මංකිවගේ අලි මල් මේ හැම තැනම මේ මෙගොලන් දෙගොල්ලොක් දෙන පෝස්ට් හැම දෙයක්ම එකගොල්ලෝ ලොකු ගාණක් ඔගොල්ලෝ හිතන්න ලක්ෂයක් දෙකක් නෙමෙයි මිලියන ගණන් ගෙවලා ඔෆිස් වල ඉඳලා ටයිප් කරලා හදන ඒවා. මෙගොල්ලන් ගැන තවත් දෙයක් කියන්නුනේ මේ මිමි ක්‍රියේටර්ස්ලා එවන් නැත්තම් මේ පෝස්ට් හදන ඇයට වෙනම ලොකු ජොබ් එකක් පයන පොලිටික්ස් ටයිම් එකේදී. ඉතින් ඒගොල්ලන් තමයි ලොකු ගේම් එකක් දෙන්නේ පොලිටික් වල. ඒක නැත්නම් සෝෂල් මීඩියාක මේ තරුණ තරුණියන්ව හිත අද ගන්නා විසින් අරයව කපලා මෙයාගේ නම දාලා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් ඔයා සපෝට් කරන්නේ මොන පක්ෂයටද කියන කතාවල නෑ. හැබැයි ඔයා සපෝට් කරන්නේ එක පක්ෂෙට නම් ඔයාට ඒට අදාළ ගොඩාක් දේවල් පෝස්ට් එන්න පුළුවන්. තව එකක් තමයි Facebook එකේ ඔයගලන්ට මතක ඇති මීටත් කලින් ඒගොල්ලන් කරලා තිබ්බා Facebook එකේ මිනිස්සුන්ගේ ইনফরমේෂන් විකුණනවා කියන ප්‍රශ්නය. ඔයගලන්ට මතකද ඒක ආපු ප්‍රශ්නයක්? ඒගොල්ලන් අහනවා ඔයා ඩොනල්ඩ් ට්‍රම්ප් ලගේ මේක ඉලෙක්ෂන් එක වෙලාවදී ඔයගලන් වික්කද ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ මේකේ ඉන්න ইনফরমේෂන් එවනම් මිනිස්සු යූස් කරන ඒවා නැත්නම් මිනිස්සුන්ගේ ඩේටාස් කියලා. ඒතර ඒගොල්ලෝ ඒක තරයේ ප්‍රතික්ෂේප නොකළ කිනා. නමුත් අව ඇත්ත කතාව ඒක ගොඩක් දුරට වෙන්න පුළුවන් කියන එක තමයි. මොකද ඒගොල්ලන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සෝෂල් මීඩියා එක තුලින් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ එයාගේ ප්‍රචාරකපට පෙන්වන්න ගොඩක් දුරට ඉඩ දුන්නා. එමත් නැත්නම් එයාව වෛරල් කරන්න, එයාව සෝෂල් මීඩියා ස්ටාර් කෙනෙක් කරන්න, එයාව පොසිටිව් කෙනෙක් කරන්න සෝෂල් මීඩියා ගොඩක් මාන්සි වුණා. ඉතින් ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් වගේ ගොඩක් දේවල් වලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වෙද්දි හිට වෙලා තිබ්බේ. හැබැයි ලංකාවේ මේ තත්ත්වෙ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ඉන්න ඔක්කොම නම් සෝෂල් මීඩියාකේ නැහැ. හැබැයි සෝෂල් මීඩියාකේ ඉන්න ටික හසුරව ගන්න නම් හොඳ සෝෂල් මීඩියා මාකට කෙනෙක් ඕනේ. ඉතින් ඒ වගේ දෙපැත්තටම මාකටර්ස්ලා ඉන්නවා. ඉතින් හොඳම මාකටිං කරනවා මේ පැත්තේ දිනවා. ඒ වගේ මේ පාර හොරෙන් දිනන්න යන අය කවුද කියලා තමයි ප්‍රශ්න ටයිටල් එකේ දාලා තින්නේ. ඒකට උත්තරේ මම දැනටමත් දන්නවා. හැබැයි පොඩි මේකක් තියෙනවා. මම ඒක කියන්න කැමතිනේ. හේතුව අපි බයින, අපි මඩගාන මේ හැම දේවල් වලින් තමයි මේ සෝෂල් මීඩියා ස්ටාර්ස්ලා බී වෙන්නේ. ඔයගලන්ට මතකද ඔයගලන් ඉස්සර එක කලාකරුවෙක්ට එවන් නැත්තව එක මාකට කෙනෙක්ට ඉස්සර බැන බැන විටියා. එවන් නැත්තව ඔයගලන්ට මතකද ඔයගලන් පොලිටිෂියන්ස් කෙනෙක්ට බැන බැන හිටියා. ඔයගලන්ට මතකද බ්ලොග් කරන කෙනෙක්ට බැන බැන හිටියා. ඉතින් ඒ හැම දෙනාම අද බලද්දී YouTube ස්ටාර් කෙනෙක් වෙලා. එවන් නැත්තව YouTube ට්‍රෙන්ඩින් වලට එන ලිස්ට් එකේ වෙලා. බැන බැන ඔයගලන් ඉන්න හැම කෙනාම හිට වෙන හේතුව වෙනමකුත් නෙමෙයි. බැනලා බැනලා ඒක වෛරල් වෙනවා. එමන් නැත්තම් මිනිස්සු ඒක බලන්න කුණු අවසන්ට පොළම වෙනවා. ඊට පස්සේ එයා ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඇවිල්ලා එකට ආවට පස්සේ එයා කරන එකම දේ තමයි එයාට අවශ්‍ය විදිහට මේ සෝෂල් මීඩියා හසුරවන එක. අනිත් එක තමයි බැනලා අපි කොච්චර බැන්නත් මේ මනුස්සයා මේමයි මූ මේමයි කී කී බැන්නත් අපිට අන්තිමට එයාව ලයිව් දකිද්දි ඒ හැමදේම අමතක වෙනවා. ඊට පස්සේ එයා එක හොඳ දෙයක් කරපු ගමන් අර ඔක්කොම ටික වැයෙනවා. එයා කරපු අනිත් දේවල් ටික අමතක වෙලා යනවා. මේකෙන් මට ගොඩාක් දේවල් කියන්න තියෙනවා. වීඩියෝ එක වෙන දිගට ඇදෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට කියන්න තියෙන්නේ අන්තිමට කියන්න තියෙන එකම දෙයයි. ඔයගලන්ට දෙවි පිහිටයි බුදු සරණයි. සෝෂල් මීඩියා එකතුලින් කවදාවත් ඔයගලන් ඩිසිෂන්ස් ගන්න එපා. 2020 ජනාධිපතිවරණයට අපිට බෑ මේ සිස්ටම් එක අදන්න. හැබැයි එක දෙයක් කරන්න පුළුවන්. අපිට මේ සිස්ටම් එක ත්‍රූ යන්න නැතුව ඉන්න පුළුවන්. ඔගලන්ට කවදාරි කවුරු කෙනෙක් කිව්වොත් එහෙම ඔයා පයින්නේ වතුරක් මැද්ද අරන් ගිහිල්ලා මෙයා පැත්තේ ගිනි තියනවා, මෙයා පැත්තේ තියන ලොකු වතුර ගොඩේ මෝරු ඉන්න තැන. ඔගලන් පයින්නේ මේ මෝරු ඉන්න කොටද ගිනි කොටද කියලා ඔගලන්ට උත්තරේ මෝරු ගිනි කියන එක නෙමෙයි. ඔගලන් යාට හැරිලා උත්තර දෙන්න මම දෙකටම පයින්න කැමති නෑ කියලා. ඉතින් ඒ වගේ ඔගලන්ගේ ස්ට්‍රේට් උත්තරේ හැමදාම තියාගන්න. මම කියන්නේ ඔගලන්ට හැමදාම මැද ඉඳලා තීරණය ගන්න කියලා. මේ හැම මේ ලංකාව පිටිපස්සට යන අද වෙද්දි හේතුව මේ ඉන්න 225 දේශපාලඥයෝ මාරුවේ මාරුවට මුං කරන කොමඩියින්ද ලංකාව බිමින් බිමට ඇද වැටුණා. සිංගප්පූරුව කියන රටට අපි ආදර්ශයක් වුණ කාලෙකින් සිංගප්පූරුව ගොඩාක් ඈතට ගියා. අපි තාම එතනමයි. ඉන්දියාවත් පොඩ පොඩ හරි උඩට ආවා. ඒ දැනුත් එයාලා අපි එක සමානව ළඟ. හැබැයි අපිට වඩා ගොඩක් ඉස්සරහා. හැබැයි ලංකාව තව තවත් බිමට යන්න අතරින් එපා. මේක තුලින් ඔයගලන් පොඩි හරි දෙයක් ගත්තා නම් මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මොනවද ඔයා හිතන්නේ? කවුද 2020 ජනාධිපතිවරු දිනන්නේ? මේකේ ගා ගන්න එපායි. අර අලි මල් කියන ගා ගන්න එපා දෙපැත්තක්. කවුරු දිනත් මට වැඩක් නැහැ. ඔයාලා වෙන යමක් කිව්වේ මේ සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එකේ පරිසරය යූස් කරන්න. මේක ඇවිල්ලා ඔයගලන්ගේ ඉන්ෆර්මේෂන් හොරකම් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔයගලන්ව හසුරවන්නේ ඇඩ්මින්ස්ලා. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. See you. සෙට් එකක් තවත් වීඩියෝ එකක්.